දිලාටම සුබ දහවලක් මම සමන්දත්න ප්‍රිය මාතිසාකච්චා පවත්තන්නේ ජාතික ෘති සමතිි පරම්මුණ ඒවගේම රජ ෙද නිදරගේ සංගමය විදිියට ජතිකුර සන්ඳ පිරුුණණ සभाහපතිවරයාත් දිියයටට තිවගේම රජය හෙද නිලධාරගේ සංගම සभाපතිවරයාත් විියන් මූලි කාරන දෙක් තමයි අවධරණය කරන්න බලාවරත්න තාම කෙටියෙන් එක කාරණයක් වෙන්නේ कोෝවි- 19 රෝගතත්ත්වයට අදාළව රටේ තින වර්තමාන තත්ත්වයඒවගේ මනිත් පැත්තෙන් ෙට ජාත්‍යන්තර හෙද දිනය අය දෙෙනවා ජාතන්ත්‍ර හෙද දිනය පිළිබඳවත් කෙටි ප්‍රකාශයක් කරන්න මලාපොරොත්තු වෙනවා. දැපි හැම කෙනෙක්ම දන්නවා කෝවි19 එමනැත්ම් කොරණා වසංගතය නිසා මේ මෝත වෙන රෝගීන් අටසේ හැටතුනක් වගේ ප්‍රමාණයක් පාර්තා වෙනවා. එවගේම මරණ නමයක් වගේ ප්‍රමාණයක් පාර්තා වෙනවා. සුවපත් කිරීම් එකඇන්නේ සුවවෙලා රෝගීන් නිවෙස්වලට යෑම් වාර්තා වෙනවා තුන්සේහතලිස් තුනක් වගේ ප්‍රමාණයක් එවගේම රෝග පරීක්ෂණ කරා කියලා රජය විදියට මෙතන් සෞඛ්‍ය සේවා විදියට කියනවා තිස් සහිදාස් හයිසිය පහකවිත වගේ ප්‍රමාණයක් අද වෙනකොට රෝග පරීක්ෂණ සිින්ත කරලා තියෙනවාගිය. තර මේ ධත්ත්ඇත් එක අද. පර්ත ආණ්ඩුව අපේ ඇදිරි නීතිය මෙැඇතම මේ ලොග්ඩව් එක ලෝකේ පුරාණන් කැන්මිකට ලොබ් ඩව් කියලා අපේ රට ඇදිරි නීතිය ලිහිල් කරන්න තීරණයක් අරගෙන අද උදේනන් ක්‍රියාත්මක වෙනවා. විශේෂෙන්ම ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකක කොළඹ සහ ගම්පහා දිස්ත්‍රික්ක හැරුණු කොට අනි සියලමු දිස්ත්‍රික්කවල මේ මොහොත වෙන කොට ලිහිල් කරලා තියෙනවා වල් දවස ඇදරනී ක්‍රියාත්මක වෙන්න නැහැ. රාත්‍රිකාලේ තමයි ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙන්. ඇහිම රාත්‍රය විරක් ඇදර නීතිය දානිකන කාරපලවු ප්‍රශ්ිකුතියෙනවා. මොකද දවල් දවස තමයි මනිසුන්ගේ සංචරණයන් අනිකුත් කටයුතු සේවා සපයන්න සැපීම සඳහා සහභාගිවීම් සේවා ලබාගන්න ය ඇවාද සියලු කටයුතු සිද්ධවෙෙන්. කොමන අපිට බලන්න වෙන අදී පස්සේ මේ රෝගේ සුභාාවය පැතිරීම සු භහය පිළිබඳ කාරණ. ඇදරිණීතිය ලිහිල් කිරීම තුළ රෝගය අඩුගරන්න මේක හිතුවක් වෙනවාද එමනත්තං ඒක ටිකක් බරපතල වෙන්න හිතුවක් වෙනවාද කියලා. කොමනත් සෞඛය අංශවල අදහස සෞඛ්‍ය මාත්‍යයන් සිනෙමෙයි සෞඛ්‍ය මාත්‍යයන්සේ නොවන ෘති සමිදුවල සෞඛ්‍ය ශෂ්‍රය යෝජනය කරන අපේ අදහස මේ ඇදරිණීතිය ලිහිල් කිරීම කියන කාරණය පාලනයකින් තොරව සිද් වුණොත් වාර්යම රෝගීන්ගේ ප්‍රමාණය වැඩිවවෙන්න පුළුවන් කියෙන කාර්ණය. මොකද සංචරණය සීමන කොළොත්ඒ වගේම දුරස්ථභාවයන් හරියට ක්‍රියාත්ම කරන කොළොත් අනිත් පැත්තෙන් රෝවල්ට්‍රයි වලට එන රෝගීන්ුවත් සූපත් කරන්නට නිවැරදි විදියට කටයුතුන කොළොත් රෝහොල් කාරයමණලට අවශ්‍ය උපකරණ සහ බාණ්ඩ නිවැරදි විදියට නීමත ප්‍රමාණයන්ගේ නොලැබුණොත් මේ රෝගතත්වේ වැඩිවෙයි මේක පාලන කරන්න අමාරුවේ කියන කාරණ තමයි අපේ අදහස. ඇමරිකාවේ මහචාරවරය ප්‍රඩික්ෂන් එකක් එම නැත්තං ඔහු අනාගතය පිළිබඳව අදහසක් ප්‍රකාශ කරලා තිබුණා එකති ඔහු කියල තිබුණ ලංකාවේ රෝගෙන්ගේ ප්‍රමාණේ විසි එක් දාහත් පිතරවෙන්න පුළුවන් කියලා ඇමෙරිකා ජනාධිපතිවරයම කියන ඇමරිකා අතුර ලක්ෂ දෙකක්මී යන්න පුළුවන් කියලා වගේම මිලියන ගානකට රෝගයේ වැලඳන්න පුළුවන්ගේ. මේ රෝගය දවසකින් දෙහකින් අතර වෙන එකක්නෙමෙයි සමහර අයගේ අනාගත අදහස් දිහා බැලුවන්ම අනාගතය දික්‍රියාත්මක විය හැකි වසර දෙකක් වගේ කාලයක් මේ රෝගය යම්ප්‍රමාණයකට ලෝකය තුළ ක්‍රියාත්මක වෙයි කියලා හිතනම්. මේක නවත් අනතින්නේ ක්‍රම දෙයි. එකක් තමයි රෝගයට ුද්ධ එන මේ වෛරසයට ුද්දව එනක් කොයගන්නේක් එම නැත්තන් අනි පැත්තෙන් අනි වාර්යෙන්ම රෝගය හැදුුණු ජනයාගේ ජනතාවගේ සිරර තුළ ප්‍රතිශක්තිය හැදිනේ. ප්‍රතිශක්තිය හැදුනුත්ඒකට ගුද්ධව පුද්ගල එම තම නිසා ක්‍රියාත්මක වෙන ඇතුළින් එතකොට ේරු මේ වරස පාලනය කරන්න පුළුව. අනිත් පැත්තෙෙන් මේට එන්න තක් දී යුතුවෙනවා බාහිරව රෝග රෝග මැත්තම් වෛරෙේ පාලිින් කරන. ඉදිම දෙකම Wෝ එක ලෝක සෞඛ්‍ය සවිධානය අද වෙනකට කියන්නේ ලෝක එන්න තක් හොයාගේ නැත් නැහැ එක ටෙස්රෙල් ඇම් ප්‍රමාණකට යම්යමයි කියනවා. අනිත් පැත්තෙං ලෝකයේ කිසිම පුද්ගලයගේ ප්‍රජාවගේ ශරීරය තුළ ප්‍රතිශක්තිය මේ රෝගෙටි විරුද්ව හැදදිලා නෑ කියලා. වගේ මේක ලෝ කියනවා. ඉසිම ටක සෞඛ්‍ය සේෂශ්‍රයන් මේ රෝගතත්වේ පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නැතගේ. ඉකරිියක් බරපතල් ප්‍රකාශයක් යුරෝපය වගේ රටක නැටවල් වල කියල්ලට ඇමරිකා වගේ රටකඋනත් තියන සෞඛ්‍ය ශේත්‍රය ප්‍රමාත් රෝගය පාලනය කරනගල්. තොර අපේ රටේ රෝග පාලනය කරන්න අප රට සෞක්‍ය ේත්‍රය ප්‍රමාණවත් නෑැකිෙන කාරණය අරම පැහැදිලි අපේ රටේ රෝගීන්ගේ සොයා ගැනීමේ ප්‍රමාණය තියෙන මදකම් අඩුකම නිසා අපි අම්ප්‍රමාණයකට පාලනය කරගෙන ඉන්නවා කියලා හිතනවා. මොදමන් කල්නුත් කිව්වා මේ රෝග පරීක්ෂණ හරිට සිද්ධවෙන්න නෑ කියල් අපි දිකින් දිගනුම් දර්ම මත ඒක. දැන් පලවින් රෝගින් සීය වාර්තා වනේ අපි දින පනස් දෙකක් වගේ කාලයක්තුල්. අපි ඇත්තරම රෝග පරක්ෂණ හරිට කරේම නෑ ඒ කාලය ඇතුළි. එන් දෙවිෙන රෝගෙන් සය සය දෙසය වෙන දවස් දහ නමය කියල්ලට මේ තුන්සී වෙන දවස්සාටක් හාර්සිවෙන් දව සතරක් වෙන දවස් දෙක් ඊට පස්සේ අපි දැක්කේ දවස් දෙකක් තුනක් ඇතුලත් මේක සීන් සීය විතරවන්න වගේ වැඩි වුණා හද වෙනකට අටස ත් හැට තුනක් වගේ ප්‍රමාණයක රෝගහි නැවිිලා තියෙන. ඉතු අප අටසේ හැට තුනක් හොයාගෙන තියෙන්නේ ති සයදාහක් පරීක්ෂණ කරලා. තිස් සයදා සයිසිය පහක් ති මේක කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. අපි බලන්න නේපාලය වගේ රට පුංචි රටවල්න්නේ අපට ආසන්න අපට ආසන්න අපට සමානයි. ාල කලා තින රෝගපරරික්ෂණ හැත්ත දෙදාහ. වගේම උගන්ඩා වගේ රටක් සෞක ශේෂ්‍රය හරිටම දියුණු නෑ කළු ජාතිකයෙන් ඉන්න ටක් උගන්ඩා වගේ රට රෝගපරීක්ෂණ පණස් සටදා පන්සරදා සයිසිය හයක් අද වෙනකොටේ කොල්ලු ක්‍රියාත්ම කරලා තියෙන. ඉලාන්ට වියට්නාම වගේ රටක් දෙෙලක්ෂණ හැටේ එක්දදාහත් රෝගකපරීක්ෂණ කරලා තියෙන. කිළඟට වනිසිවුලා වගේ රටක් ලක්ෂ පහ රෝග පරීක්ෂණ කල තිය. ට කියන ල මරිකා පරංශයේ රෝගී ඩි වන ෝග රක්ෂ කරම කියලා. ඔ මරිකාාවෙනම් ලක්ෂ අනු හතරක රෝග පරිීක්ෂණ ප්‍රමාණ ක්රලලාදනවා තිඒක ලංකාවත්තක සඳන්න වන්න. අපට බලන් නේ පාලේ ගන් ඩාාවගේ රටවල් ලංකාවත්තක සඳන්න. ඉති ඒ සැසඳීම තුළලත්ත පට පේනවා ලංකාව රෝග පරිීක්ෂණ කරන්න එක මැලිකමක් දක්ව වන කිය. ද කියනමි පාල කරන්න රෝගීන් හම්බායන්න. හ හබායන කියනක අපිට බොහම හුරු පුරුදු වජනය හකොල් ින් ගරිසින් කිවට ඉගරිසින් කැන වෙනව වචන වලින් එක තේරුම හම්බය හම්බයිගන එලගෙනක හිල්ලගන්න කියනෙන. එකන්නේ ප්‍රජාවේ රෝගී ඉඉන්නවා ප්‍රජාවතුළ රෝගය බෝ කරනවා අපි දන්න අපේ එම් බෝකරන ස්ථාන දෙහිවල වගේ තැනක ඉළඟට ජයල වගේ තැනක. ඊළට ආම කැපිම මේක බරපල විදි සිද්ධ වුණා ඉල්ල රාජිරිය වගේ තැන්වල ඉල්ලන්ට ඔබේකරපුරත් බ්ඩානය රවාගේ ැන්ව විශාලවිදියට සිද වුුණා. ඉතිින් දැෑන්ක ආරක්ෂ හමුද ඇතුළේ එම නැත්ත ම් නේවියක ඇතුළේ විතරක් බෝවන්න රෝගයක් බවට අදහස් ප්‍රශන සෞක්‍යේේ බොහ කන්ටහ ත්සා ගනිමින් ඉන්නවා නමුත් අපි දකිනනිවි ියෙත්න එක එෙම නෙමි. මොකද නාවික හමුදාව අයට රෝගය බෝ වනා එක හරි පැහැදිලි. ඒ අයට රෝගගේ බෝයින් වලක්වා ගත හැකිවති බුණා සෞඛ සේෂවය අඩුගානය. මූලි පුහුණුවක්කෑඇයටට දුන්න නම්. ඕෝගෙන් වලකින්න. ඒ වගේගේමත් සෞඛ්‍ය සෙස්තෙන් ස්ට උන්නෑ එක බරපදල වැරැද්දක්. ත ඒ අද තමන්ට හුරුපුරුදුවිදිට රෝගීන් වෙනුවෙන් වැඩකරා මහන්සි වන්නා හමුදාව කියලා කියන්නේ මහන්සි වෙන කණ්ඩායමක් තමන්ගේ පුරුදු විදියටට මේක මහන්සයන රට බේරගන්න මිනිසු බේරගන්න ඒයට ප්‍රසංසා කරන්න ඕන හැබැයි මේ වගේකක්. මේ වගේ වෛරස්සකක් පාලනය කරන විදිහ ගැන. මූලික පුහුවක් නොදී. එඒ ප්‍රජාවට දැමීම රෝග පාලය කරන දැබීම සෞඛ්‍ය ශේශ්‍රය කරපු ආණඩු කරපු බරපදල වැරද්දා. තිිකෙස ඒ වැරද්ද ආණඩු දැන්වත් තේරුම් අරගෙන ආරක්ෂ හමුදාව කණ්ඩායම මේ සන්ඳ යුදවනවා නම් එයට මූලික පුහුණුවක් දීම අත්‍යවශ්‍යයි එම නැත්තන් වෙන්නේ ඇය මාරු වැටනෙනු. අපි දැක්ක නාවික හමුදාව කෙනෙක් නොච්චයාගමයාගේ ගෙවල් යාගේ තාත් ගොවිනියාමකරෙක් ගොවිනියාාවම කර හර බෙදර නිසුන්. රීියකට පහර ද තිිුට ත්යි පුතයි හමි ක්ඩාය. එතකට එතනින් කී දෙෙනකුට මේක වෛරස්සක පැතුරුණාද කී දෙනෙකට බෝවනාද ඒ බෝනාා නං කෙනෙකට දෙෙන්නකුට හනැ යම් කණ්ඩායමට ඒ තව කියහිදනෙකුට දුන්නද. කිය කාරය පිලිබඳව කිසිම හවරුවක් හරිගට ලබා ගැනීම හැකාවක් නෑ. ඒවගේ අපි දැක්කා හම්බන්දට ඒ සෙබලා හම්බන්ධර නිවසට ගිහිල්ල හිටිය. එතන ඒගේ ආශ්‍රිතයෝ. හැසරුුණු අඇත්තෙක්ක යා සම්බඳනු අයගේ ආශ්‍රෘතයන්ගේ ප්‍රමාණය දෙසිජක් කියලා දමයි සෞඛ්‍ය සේ ශ්‍රම ආර්තාකරි. එතකොට මේ සෙබලුන් කීදනෙක් තමන් ගවල නිසල නැත්තන්තමතමගේ ප්‍රදේශවල ගේිල්ලා හිටියද ඒයගේ අනත් කීදෙකට මේ බෝුණනාද කියෙන කාරමිල බරපතල ප්‍රශනයක් තියනවා මුොකද තනදී හරි පැහැදිලි රෝගය බෝහුනා අයගෙන් වෛරසේ අආසාධනූ වයගෙන් සට විස්්සයි රෝග ලක්ෂණ පෙන්න්නන් සිට අසුගක්ම පෙන්න්නන්නේෙන එ පරීක්ෂණ කරත් පලවෙනි පරීක්ෂණය සම්වධීතාව සපR පරීක්ෂණ සීට හැත්තයවයි. සීට තිහ පෝගින් හඳුනාගන්න බෑ රැපිට ටෙස්ට කක් ලත්ක නු ලදුන්න ච රැපිට ටෙස්ටක සම්වදිීතාව සීට හතලියයයි පනහයි. එක නිසාමතම Hක කියන්නේ හබාගිහින් එලවලගේ හිලලා රෝගීන් අල්ලගන්න එක එක පරීක්ෂණකින්ිතරක් කරන්න. බෑ පරීක්ෂණ තුනක් ටෙස් ටෙස් ටෙට් කියලාච කියනවා එක පුද්ගලයෙකුට අඩුගානය ෝ පරක්ෂණ තුනක් පත් කරන්නටියයුතු කරන්න කිය. නමු අපිදන්න අපි නිරෝධායන මධ්‍යස්ථාන වලත් රෝගපරීක්ෂණ කලින් හරියට කරේ නෑ. අපි කිව ර නිරෝධයන මධ්‍යස්ථානොල යොමු කරන කොටරන්න රෝගන් වෙන් කරන්න. නිරෝධායන මධ්‍යස්ථානයෙන් නැවත නිවස් වලල්ට එ වනකොට කරන්න එතර හඳනා ගත රෝගන් වෙන් කරන්න හොඳ අය. ආසාධි නො විත නිවස් ලට මමු කරන්නගේ. නමුතේ ක්‍රයාාදම හරිි සිදව නිසා අද වනකොට දවසකට දේකටේද. පොස දෙක් තුල සියක් වාර්තායන රාද දස් දෙක් පය කාලයක් තුළ රෝගින්න් සියයක්ක් විතර වගේ වාර්තාාවන රත්වක අපට පේන තිබුණන පවග සතියදකේ. තිකනිසා හරියට වගේ මේ කරන්න කෙනෙකම අප අන්ඩුට අආධාරනය කරන්න අනි පැත්තෙන් සෞඛ්‍ය කාර්මන්ලේ ආරක්ෂාව ටිකක් බරපතලයි එයට තවම රජයට හැකියාවක් ලැබිලන සෞක මමාතයන්සර හැකියාවක් ලැබලන අශ්‍ය උපකරණ ලබාදෙන්. තවම තමන්ගේ ඇඳුම්න ඒ රෝගෙන් ආරක්ෂාවිය යුතු ඇඳුම් රෝග තමන් මහ ගනතත්තේයට සෞඛ්‍ය කාර මටල පත්වෙලා දන හෙදනිල් ධරින් පත්වෙලා තියෙන. තමන්ට මාස් එකක් නැතුව එලියට ගිහිෙල්ල මාස්ක එකක් මිලදීර ගණතත්වයටට සමහර හෙදනිල් ධාරින් පත්වෙලා දයනවා. ති රෝහලකට රෝහල ගනව සලීයයක්කින්නවන කාරමණලේ තුන් සයක් විතරන්නවානම් මාස් දෙසීයක් විතරදීලා ඒ රෝහලේ ටවශ්‍ය පකර ණ හමිට පත් න්න බෑ මකද දවසකට සාන ස්ක හර න ප හ ප ච න ුවන් එමන ැ හයක් පාවිච්චි කර වසකට පැය දොලහක් දහටක් පඩකර නස් කෙනෙක් එක්කනකට ස් තුනක් දෙන්න වෙන. හ සෞක රක්ෂකර ගේ න් ෑ මට අනත ෂ් කාර මන් ලට එ වගේ කණ්ඩෑමට වද්‍යව රුන්ට ර ල තු තිය. ඒට දතිකරු හල බි දක් ශේෂේණය දළින් දානටෝවි ආසාධනය වනාා කියලා හවසකිව්වා ඉටපසයා IDඩ එච්චකට. අප රෝහලට ඇඩමිට් කර ඉටවසයාගේ පවුලේත් සප පරීක්ෂණ කරා දීට පස්සේද නැවත පරීක්ෂණයේදී. එයා අසාදන නෝව කෙනෙක් බවට සෞඛමමාතන්සිේ වාර්තා කරා. තර මේක ප්‍රශ්නයක් විදිර තියනවා. මොකද. එක්ක පරීක්ෂණයකදී පොසිටි වුවවෙන්නත් අනිත් පරීක්ෂණයේදී නගටිඋුවවෙන්නක්. කොහමද මේක වනේ කවද වැරදි පලනි පරිීක්ෂණ කරේ විශ්වවිද්‍යාාවල දින විශ්වද්‍යාල වලින් ඒ දන උපකරණවලින්. දෙවැනි පරීක්ෂණය කර අප එම්මාරයියකින්. එතකොට හරි කොයිකද. කියන කාරණය පිළිබඳව බරපල විදිර ස්වා ැලීමක් සෞඛ්‍යමාත්‍යන්ස වින් කරන්න මැ පලි පොසි ව දෙවන නිකටව නිකටව හිද ප්‍රශ්යක් යග හිතම න ඒක සෞඛ්‍ය මාත්‍යන්සේ කරන්නාව වැරද්දක් අනනි පති සෞඛ්‍ය කාර්මලට කරන්නවූ වැරද්දක්. අපි කියලා තියෙන්නේ තැන් ඔය ය අපි කිව්වා ඔය විශෂය හෙදිල් දාරගේ දෙවනි පරීක්ෂණය නගට වනත්. ඇයත්තේ කැහැසුරන් ඇයගේ ප්‍රවේශ තු ලැවගේ කණ්ඩ ය තුල හිට වක ර ක්ෂ රන්න. කරපිඩිය තේම රෝගියක් වාර්තා වුණ එරෝගයාගේ රෝගයාා බලාගන්න හිටපු කෙනාට COෝVID-19 ආසාධනය වෙලා තිබුණ එතකොට එතනදි. ඒ හෙදිල්දාාරට කනිෂ් කාරමණලට වෛදරවාදගේ සමස්ත කන්්ඩාමට මේ පරීක්ෂණය හරිට කරෙනෑ. කියිල අපි දක ගම්පාරෝ වලේදීත් ඒ පරක්ෂණය හරිට කරෙ නෑ. ඒවගේ මෙක්කනෙක් දෙන්නෙ කුට කරලා. නෙගටව කියල අනි ැට නොරින් ත් යක්ක්තමයි සෞක්‍ය මත්‍යන්සේ ්‍රියාම කරන්න. ැ න්ඩානායකපුරා හම්බ වෙනකොට එතන ඉන්න සියලු ප්‍රජාාවගෙන හිල්ල නිරෝධයන කරලලා ඇතඉන්න සියලු අයටට ො- හොයාගන්න පිසි පරීක්ෂණය කරනවානම් සෞ්‍ය කාරය මණ්ඩලය එවැනි අනතුරකට පත්වනාාම ඇයි පරීක්ෂණය නම කඩ්ඩෑමට අත්‍යවශ කන්්ඩාමට නොකරන්න්න කිය කාරෙල බරපත ප්‍රශයක් තින. කියන රෝගින් හොයාගන්න ැතුව ට අසුුවක්ොම රෝගීන් වසන්වෙලායින්න රෝගලක්ෂණ හලවෙන්න පරීක්ෂණ සමවිතා වැසියට හැත්තෑවයි. මේ කාරණ උඩ රෝගීන් වාර්තා නොවී සිටීම වායයක්ක්ද ෙන කාර පිලි බඳව හිතන වාද කියනෙ තමයි පටි තින පශ්න. එහෙම හිතන් එපාකිනක තමයි ෝච්ච කිය ලෝකසෞක් සම්දානගෙන් එකකොලගැ එලවල හිල් අලගන් අලගෙන හරි තක්ෂේරෝකට එන්න තක්සරු කරලා රෝග පාලනය කරන්න කටයුතු කරන්නගෙන. ති රෝගෙන්ගේ ප්‍රණ හරි දන්න නැත්තන්. ක්ේරුවක් ගන්න බෑ තක්සේරුවක් ගන්න බැරිවුනාම සෞඛ කාරමල්ලවට අවශ්‍යප කරසා බාන්ඩ සපයන්න බෑ ඊළඟට රටේ දත්ය ිටි වන තක්සේරුවක් නැත්තම් මේකට මූුණදීම ප්‍රශ්නයක් විදියට දයනවා. දේතත්ත ඇතිර තමයි ඇදරි නීවත්යන්නේ තිය ද යොතු බස දැන්ක කියන්න බ අපි පරමේ ප්‍රතිපාලය ප්‍රතිඵලය දවසකින් දෙහකින් කියන්නත් අමාරුවේ සතියක් දෙකක් කැනමට අපට බලාගන්න පුළුවන් මේක සාර්ථකද අසාර්ථකති ගෙන කාරණ. ර්ක වන්න කියෙලාි ්‍රාර්ථතා කරනවා හැ යම් ප්‍රමාණිකට අසාර්ථක වුණොත් ඒකට මහන දෙන්නවෙන්න ආණ්ඩුවට සෞක්‍යමතයන්සි විත රක්නුවේ අපි හමෝන්ඩම්. අපි හමෝන්ටම යම් ප්‍රමාණික වන්දිගේ වන්න වෙනවා එහම ගැටලුවක් වනොත්. එස එම නොවවා කියල ම අපික පැත්තකින් පාර්ත්තා කරන්න. ඒවගේම අපි ආණඩු ප්‍රශයක කර තිමන එකකින් ජාද ති කම්මරාි දැක් සිලු රජයේසයවකට තන්ගේ මාසික වැඩුපු පරිත්‍යා කරන්න කියලා. කෝවි-19 වසංගතයට උත්තරයක් විදියට ජනතාවට සහන දෙෙන්. ඉතින් පරිත්‍යයා කරන්න කියලා දම ආණඩු ක කියන නට මුල් තියන මුල් පිලිම ප්‍රශ්නයක් නෑ ආර්ථක බිලම ප්‍රශ්නයක් නැ කියක කියනවනං ඇයි රාජය සජයේ සේවකන්ට ඔවුන්ගේ වැටපු පරිත්්‍යයා කරන්නේ කියන්න කියෙන කාරමිලව ප්‍රශ්නයක් තියෙන්. හැබයි කවර කැත්තෙෙන් වැටුප දෙෙනවනං අපඒකට විරුද්ධ වෙන්න අපට එක ගැටලුවකුත්න්නේ. හැබැ රජය සේවකෝ කියලා කියන්නේ වෙනට අති බහතරය සියයටට හතලියකටත් වඩා අතමන්ගේ වැටුපෙන් නෑ විතැන් විත තැන්වලින් රගෙන නයග අමාරුවෙන් ගෙවන කණ්ඩායම.ඒවගේ මපි අනිත් පැත්තෙන් දන්නවා අද වෙනකොට ඒයට දීීමනා සැලිුතු ප්‍රමාණයක්ක් ලැබෙන නෑ. අති කා මතර සේවා ලැබෙන් නෑ ග තුමක රජේ සයක අදව වනකම නිේස්සල ටේ ූලි වැටපෙන් විතරයකළ ජීවත් වුණ. අත්‍යවස සේවා විදිරකත් සෞඛක සේශ්‍රරගේ සේෂවල අතිකාල කප්පාදවෙල අරිිබුණ. රජ නිවාර්ඩ දිින කපාදවෙල අතිබුණ. ඒගේම සතිවේක න නිරිදාාතින විවේක දින කප්පාදිවිවෙල අතිිබල. සමහර තැන්ගල ගෙවලනෑ. අප දැක්කා බස්නාහිර පලාාත වගේ පලාාත්වල සමහර දීම නොගැවන ටතුකය නිලාෑදුුන් දීමනාවත් ගවන කටයතු කරන. පස්සෙ බලපෑම් කරලා බලපෑම් ක්‍රීම ප්‍රති පරයක්ක්වි දිිරි තමයි එවක් ගෙවන්න පොරොන්දු වනේ. එතුොට හිමි දීමනාවත් නොගෙවන තත්ත්යකට සෞඛ සේශලය වගේ අධ්‍යවස්සයාවක් පත්තුලාති අනවස්ථාවක. ෙ දා ඒක ොච්ච සාධර ග කාර පිබඳ ප්‍රශ්නයක් අපට ෘත්තති ස ති ිති තියනවා. අපි කාඩුව දෙන්නන්නේපා කියන්න. අපි කාටඩත් දෙන්න කියලා කියන්නේ මුකද මේක රටේ ප්‍රශ්නයක් ජනතාගේ ප්‍රශ්නයයක් සමහර මිනිස්සු මනටේ අද තුන්වෙලෙෙන්ක් දෙවේලක්වත් කන්න කෑම අහිෙමිව ඉන්න බවපි දන්නවා. එයට සහන උනු ලැබෙන බවපි දන්න. පන්දහනු ලබෙන අයින්න. එවගේම. පුදබ ට හර ල අයත් තින්නවා. අපට ෙමනි තර හමිලාති න ප දගලදන. ඒෙකනිසක් කැමති ඇදුටමක්න ඇැේ අකමැති යගෙෙන් කපාගන්න බලපෑම් කරන දත්වකට එන්නපා කියලාපි අධරනය කරන. සමහර ආයතනවල එසේ කරන්න සූදානම් වෙන බව අපට වාර්තාවෙලා තියවා කරුණා කරලාපී ආයතනොට කියනවා බලෙෙන් වැටුප පාගණන් ලෑස්තිවෙන්න්න එපා මොත් රජේශේව කැන් කියන්න ඉතාම අමාරුවෙන්. මන්ගේ මාසික වැටුපෙන් මාසේ ගැටගහගන්න උත්සා කරන කණ්ඩායම. අනිත්ක නොවසස්ලාගේ කණඩායම් ගත්තුත් මේ කාලෙතුල හරිට ප්‍රහනසේවාාවක් නෑ. ඒගොල්ලෝ සිටබේගේ බස් එක දිලාතිනෙන බස්ස එක මඟට තමයි දානන් මකට ැ ත කිිමිට තු හතරක් ්‍රීවිල්ලක් අරගෙන නිවසටයන්නු. ඒක රුපියා තුන් හ සසියක්ග වන්නු. සමහර ඇනිවාඩු කිහිල්ලලා ඇත පලාතුල ඉන්න රෝහලට යනකොට කුපිය හත් අටද හක් දලා පුද්ගලික වහනයක් හයර් කරගෙන ක තා කල ඇදර ීති බල පතරයකුත්තරග දමයි සේවට වාර්තා කරන සිද්දවෙලා ති. එතකොට යාට නැවතර ීමටු දුන් නෑන් පසේ අපේ තියෙන විට ක්‍රමයනුන එයා නැවතේබීදම දරන්න සිද්ධන. තින් මේ වගේ බේදම් දරනාය අයගෙන් මේ වගේ ඉල්ලිම් කරනෙ සාධාරනෑ අපිදැක් සිඟගපූරු අතරේක වැටු පක් ප්‍රධනය කර සෞක ේෂ්‍රයට නමු අපි කියන අතරේක වැටුපක් නෙමයි කරුණා කර දෙන වැටුප. අඩුගාන ජනවාරි දෙෙසම්බර් මාසවල දීපු වැටුප. දල වැටුප අඩු නොමනාාකාරයකට රජය කටයුතු කළ යතුයි. ඒකොළොන්ගේ සතුවේක දින දීමනා දෙන්න. කිලඟට රජේ නිවාඩු දින දීීමනා දෙන්න අති කාල කප්පාතු කරන්න එපා. ඒ අය ජීවිතආරක්ෂාව නොතකා වැඩ කරන්නේ සෞඛ්‍යමාතයන්සේ හරියට මාස්කකක් ඇඳුමක්ත් නොදීපු කණ්ඩායමින්වා. ත ඒය තමගේ ජීවිතගෙන් නොතක රෝගින් දිහ බල්ල වැඩ කරනවා ඒත්ව ඇතුළට වැඩපට අතතියන්න නැතුව. මේවාගේ වීඩියෝ දිනපතා නරබන්න අප චරලක ස්ටाइब කරන්න.